आइबॉन है मोटर में सुबह शाम जाओ आप टाइट पोडा की दिन अभी रचना वैसे रचना पटांगा ना ते कम कितनी का थादलम पटांगा ने पहने थे इन्हें जहाँ होंदे वाला ऐसे जीवित है यार किया देना ये वाके पुंच पुंच गीता लिखे को तेक का दमाई वैसे यार ने ये सितु भी ली ऐसी वैन कोट दमाई रचना मत लिया ना पुलो हरी अभी गैस अति रचने आदू ना बाल ली मुने दे ये रचने बाल ला आदर रचने आलू दिया ठीक है कोकोल में मैं मम्मी वैसे रहने आरमुन दमाई पुते केक भी दिया रही हितर ना पुरुष कराने दो वो गोलो एक ऐसा तंग वो गोलो उनका सितु भी लेना तो बता मैं आता रहूँ आंगला दी अभी बालम हो गया सब ये रचना एक ऐसे पीड़ित रूप सापेला आधे बात गाव दम राइट होता है ना सूदानांग में ना माँ की तरह ओबे सूदानांग में लाया थी फाड़ मट्ट राइट फाड़ मट्ट सूदानांग में थी होता है अभी हमने आधे आपे वैद्य सटाहन पहले ही हाथर वेनी वैद्य सटाहन तो मैं आधे दावत से सिद्ध वेनी अभी गेस दे रचना बालम हरे मगे पांती लामे यालुएक मगे यालुएक पांती इस तरह लसन गीतया गायना कराए खड़ा या खलापता रंग वाले इधर ये आवन वा केला गुरुतुमा सतरें की हुआ मैं मोहते ओ बटे हते होने सितु भी नहीं पीली बार निर्माणात्मक व्यक्ति तुना क्लियर नहीं ये मामा गेस दे ओ बटे मैं वैदसरहन आवासन करने कोट अपे रचना වැඩ සටහන අවසන් කරනකොට මම කිව්වා මාතෘකාව මොකක්ද දිශාව මොකක්ද ඊළඟට ඒ කියන්නේ දැනෙන දේ ගැන ලියන්න ඕන කාලය ඒක ප්‍රශ්නයක් නෑ මම අනාගතේ වෙන්නත් පුළුවන් වර්තමානයේ වෙන්නත් පුළුවන් හිතල ඉවර වෙච්ච දෙයක් වෙන්නත් පුළුවන් ඒ නිසා මම කාලය දැම්මේ නෑ මෙතන සිතුවිලි විදියට සිතෙන දේ සිතුවිලි තමයි ලියන්න අවශ්‍ය හරි හරි අපි මේ වැඩසටහන දැන් මේ මේක විනාඩි කිහිපයක් මම ගන්න. ඊට පස්සේ අපි 2018 ඉතිරි කොටස කතා කරනවා පුතේ. හරි. හරි. මේක තමයි පුතේ අපි කතා කළේ. අපි අනාගත සිහිනය ගැන කතා කළේ ඊට කලින් වැඩසටහන. වැඩසටහන ටික පෙළට බැලුවා නම් හරි. පුතාල මේ වැඩසටහන ටික පෙළට බලන්න පුතාලට මේ වැඩසටහන ටික කාට හරි අලුතෙන්ම බලන කෙනෙක් ඉන්නව නම් පුතාලට පුළුවන් මේකේ තියෙන වෙනම අපි මේ फेसबुक पेज या खादले पेज के गया मत दिक्कत वर्ष रात के तीर आ दिन ली आलू तेल नहीं इधर राइट हरी ओ बुद्धे आलू ताप बोला माइंड बोलवांग मंगवाले टे दान नंग ये पेज के लिंक के ग्रुप पे कटे ये पेज के तो गया हमें पेज के तीर ने रचना वर्ष रात के वितरण ये ना मुकुट ने ये वर्ष रात के पहले टे बालान राइट हरी हम दहेना आप जब मैं के चित्र एक वहाँ तमुलिम दंग मंग अस्ते का वहाँ के ना यालू आदि नला राइट हरी सातो तो दंग आपे सितुविली මාර අපි ගාව තියෙනුන සමහර පොඩි පොඩි ඉරිසියාව නේද ඒවා අපිට පහළ වෙන්න බෑ ඒවා ඉවත් කළ ගත යුතුයි අපි ජීවිතය ඉගෙන ගන්නවා කියන්නේ ඒකයි තව කෙනෙක්ගේ සතුට අපිට අපිට උගන්වන්නේ මේක තමයි පුතේ අපි ගාව ගොඩක් විට නැති වෙන්නේ ඒවම තමයි මොනවාද තව කෙනෙක් දිහා සතුටින් බලන්න බැරි කම නේද දැන් ඔයාලට පරිසරේ පාඩම උගන්වලා තියෙන්නේ තව කෙනෙක් දෙයක් අගය කරන්න හරි දැන් චිත්‍රේ මවන යාළුවා කවුද දිනලා නැත්නම් යාළුවට දැන් ඉදිරියට යන අවස්ථාව තියෙනවා අපි එමනම් කරුණු ටික ගොනු කරගමු මම කරුණු තුනක් ගොනු කළා ඔබේ කරුණු බලන්න ඔබ මම බැලුවා මම මට හිතෙනවා මුලින්ම ෂා මට යාළුවා ගැන මාර ආඩම්බරයක් කියලා ෂා මං හරි ආඩම්බරයි මගේ යාළුවා හරි දක්ෂයි යා හරිය ලස්සනට ගීත කියනවා රයිට් මට හිතෙනවා මං 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 යාට පුළුවන් උපරිමෙන් උදව් කරනවා යාට අවශ්‍ය හැම උදව් මං අහන යාට මොනවද කෙරෙන්න ඕන මං යාට උදව් කරන්න මට හිතෙනවා ඒ වගේම මම යාගේ දිනුව ප්‍රාර්ථනා කළා එයා විශිෂ්ට ලෙස ඉස්සරහට යන්න කියලා ප්‍රාර්ථනා කළා. මෙන්න බලන්න මට ඇති වෙන සිතුවිලි තුනක් මේ තියෙනවා. ඔබටත් එහෙම සිතුවිලි ඇති වෙන්න පුළුවන්. ඒ ඔබට මම මේක ගිය සතියේ කිව්වා කියලා තමයි කෝක මේක ලියාගෙන ඉන්න. ඉන් පස්සේ අපි මේක ලියමු කියලා. රයිට්. හොඳයි. දැන් පුතාල ගිය සතියේ ලියන් ආව නම් මේ රචනාව ඊට යටින් ඔබට පුළුවන් මගේ මේ කරුණු තුන සටහන් කරගන්න. මම වෙලාවක් දෙන්නම්. පොඩි ටයිම් එකක් දෙන්න. ඔයාලා ලියා ගන්න. ගිය සතියේ දැන් හැමතිස්සෙම මේක පෙළට හදා ගන්න පැටියෝ. ගිය සතියේ මාතෘකාව යටින් ඔබ ලියපු රචනාව තියාගෙන ඔබත් කරුණු ගොනු කරලා මේ වැඩ ටික කරන්න ඕන. ඊට පස්සේ මේ තියෙන්නේ මම කරුණු ගොනු කරන විදිය. ඒ කියන්නේ මම කටුසටහන් කළේ මම ශිෂ්‍යත්වයේ රචනාව ලියනවා නම් මම කටුසටහන් කළේ ඉස්සෙල්ලා මෙන්න මේ කරුණු තුන ලියා ගන්න. මේකට කියන්නේ කරුණු ගොනු කිරීම. මගේ වැඩසටහන් පෙළ මුල ඉඳන්ම බලනවා නම් පුතාලට මේක පැහැදිලි වෙනවා. මම දැන් මේ මුල මුල විස්තර කරන්නේ මුලින්ම අපි රචනාව අවබෝධ කරගන්න ඒක තමයි අර කලින් ස්ටෙප් එකේ තිබුණේ ඊට පස්සේ ඒ ගැන චිත්‍රයක් මවා ගත්තා කරුණු ටික කටුසටහන් කොලේ ලියා ගත්තා ආය අවසානයේ මේ කරුණු තුන විස්තර කරමින් තමයි අපේ පේපර් එකේ රචනාව ලියන්නේ මේක පියවර ගණනාවක
ප්‍රොසෙස් එකක්. ඒ නිසා පුතාලා එහෙම යන්න. රයිට්. දැන් මේ වැඩසටහන් මේ හතරවෙනි වැඩසටහන. මොකද අර මේක අර දවසක සෙමිනේ එකක් විදිහට කරලා අවසන් කරනට වඩා මේක සතිපතා අප්ඩේට් වුණාම පුතාලා මේ වැඩේ යෙදෙනවා. නැවතත් අහන්න, නැවතත් බල බල මේ වැඩසටහන් පිළ අධ්‍යයනය කරන්න. රයිට්. හරි. එතකොට පැටියෝ මේ තුන ලියා ගන්නටක් දාලා කට්ටිය. මේ තුන ලියා ගන්න කරුණු ගොනු කිරීමට. රයිට්. ඊළඟට බලන්න මම මේ විස්තර කරලා ලියලා තියෙනවා. මම ඊළඟට මේ ටික විස්තර කරලා දාලා තියෙන හැටි බලන්න. රයිට්. එහෙනම් බලමු අපි දැන් මේ කරුණු තුන කොහොමද විස්තර කරමින් අපේ විභාගේ පේපර් එකේ ෆයිනල් එක විදිහට පන්තිවරේනේ 10ට නෙවෙයි පැටියෝ බෑක් වගේ යන නැහැ මේක බොම් පොඩි වෙලාවකදී ඉවර වෙනවා රයිට් 10ට නෙවෙයි අපොයි නැහැ පොඩි වෙලාවකදී ඉවර වෙනවා රයිට් හරි ලබන සතියේ පැටියෝ මේ පන්තිය බොහෝ විට පැවත්වන වෙන එකක් නැහැ මම ඒවලු ගෲප් එකකට දාන්න රයිට් අපේ මේ වැඩසටහන කරන්න වෙන එකක් නැහැ නිලු කහර මාතෘකාව මාතෘකාව පුතේ මම කලින් කිව්වා පොඩක් පුතා ඉඳලා පස්සේ වීඩියෝ එක බලන්න මම වීඩියෝ එක දාන්න රයිට් හරි එහෙනම් ඔන්න තිසරු බලා ගන්න අපි ගන්න පළවෙනි එක මට මගේ යහළුවාගේ දක්ෂතා පිළිබඳව ආඩම්බරයක් ඇති විය දැනෙන දේ ලියන්න කියන්නේ ඔබට ඇති වෙන සිතුවිලි මට යහළුවා ගැන ලොකු ආඩම්බරයක් ඇති වුණා එයාගේ දක්ෂතා දැකලා දෙවෙනි එක මම ඔහුගේ ඉදිරි ගමනට හැකි උපරිම උපකාරයක් හැකි සෑම උපකාරයක්ම කිරීමට සිතට ගනිමි. සිතට ගනිමි නැත්තම් ගත්තින කිව්වක් කමන්නේ. ඇති වූ ඇතිවන සිතුවිලි ඇති වෙච්ච සිතුවිලි. මම ඔහුගේ ඉදිරි ගමට හැකි හැම උපකාරයක්ම කරන්න සිතට ගනිමි. සිතට ගත නැත්තම් සිතුණා මට. මට සිතට ගුවක් කමන්නේ. ඊළඟට ඔහුගේ හැකියා දියුණු වී ඉදිරියටම යාමට ශක්තිය මම නිරතුරුව පතමි. රයිට්. අන්න බලන්න. හරි ලස්සන සිතුවිලි නේද හරි ඔන්න ඔය විදිහට කරුණු ටික ලියා ගන්න අපේ දරුවෝ ටික ඔබේ රචනාවත් හොඳයි මගේ රචනාවත් ඔබ ලියා ගන්න ඉතන පල්ලේ ඒ වාක්‍ය තුන හරිනේ මේ අපි ගිය සතියේ රචනාවෙහි ආදර්ශ රචනාව හැමතිස්සෙම මතක තියා ගන්න මමත් දෙනවා හේතුව සමහර අපේ පැටවුන්ට බැහැනේ මේක මේක විතරම යන්න ඒ නිසා දැන් අපේ දරුවෝට මේක ටිකක් ෆලෝ කරගන්න Taman දන්න දේ කුරුටු ගාගෙන ඉන්න පස්සේ මගේ දේත් එක්ක එකතු කරගෙන හදා ගන්න රයිට් මේ වගේම එකක් හේද කියන්න අපි දන්නේ මම ඩිංගක් අලුත් අලුත් දේවල් අර සාම්ප්‍රදායික දේවල් වලින් තොරව අපි පොඩි පොඩි වෙනස්කම් තියෙන ඒවා තමයි මේ කරන්න උත්සාහ කරන්නේ ලිතුලි මට ඇහෙන්නේ නැහැ පැටියෝ ඉස්සරුගේ ප්‍රශ්න මොකක්ද? තේ ඔව් මේ 30-22 පන්තිය පටන් ගත්ත තුන වසරේ ලබන අවුරුද්දේ තුන වසරේද? ඔව් සර්. 23 තුන වසරේ. ඔව් සර්. නෑ පැටියෝ දෙසැම්බර් තමයි පටන් ගන්නේ. හා සර්. Thank you sir. හරි පැටි හරි අපි යමු මේ එහෙමනම් හරි නේද ළමයි මේක ලියා ගන්න පැටි ටග් ගා ලියා ගන්න මට ලියා ගන්න දැන් මේ 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 වැඩේ රාම් දැන් ක්‍රමවේදය අල්ල ගන්න මම මුලින්ම ආව ගමන් කරන්නේ ගිය සතියේ රචනෙට ආදර්ශ සපයනවා ඒ කියන්නේ එහෙම යන්න ඕනේ නැත්තම් වැඩක් නැහැ අපි කොච්චර මේ බණ කිව්වට වැඩක් නැහැ නේද ඕගොල්ලොන්ට නේද ඕගොල්ලෝ අපි කරලා පෙන්නන්න බැරි වැඩේ අපි එක කරලා පෙන්නන්න ඕගොල්ලොන්ට මම ලියන් එන්න කියනවා ඊට පස්සේ මම කරුණු ටික ගොනු කරනවා ඒක පෙන්න කියන මං කරුණු ටික ලියලා පෙන්නවා ඊට පස්සේ ඒක මේ වාක්‍ය විදියට පේපර් එකට ලියන විදියත් මෙන්න පෙන්නලා තියෙනවා එතකොට පුතාලට දැන් මේක ෆලෝ කරගන්න ලේසි හිතන්න ලේසි හැබැයි මෙහෙමයි නිකම්ම ඇවිල්ලා ගිය සතියේ පොත වහලා තිබ්බා අද දිගහැරියා මගේ ටික ලියාගත්තා එහෙම බෑ කොච්චර කිව්වත් වැඩ නැහැ ඔයගොල්ලොත් පහල පීනන්න ඊට පස්සේ මගේ ඇඟේ ඉල්ලලා මේක කොහොම හරි ගොඩ යමු මේ විදියට යන්න රයිට් ඒකයි වෙන්න ඕන දේ රයිට් හැම තිස්සෙම මං ඔයගොල්ලන්ට අලුත් දෙයක් අර ප්‍රසිද්ධියේ තියෙන දේවල් වලට අමතර අලුත් දේවල් තමයි අදත් ඒක අදත් අලුත්ම රචනාවක් මොකද අපි විවිධ විදියට හිතමු එතකොට අපිට
විභාග පේපර් කියන එක හරි පහසුවෙන් කරන්න. වෙලාව මදි නම් මට දාන්න chat එකක්. මං හිතන වෙලාව ඇති කියලා. මදි නම් මට chat එකක් දාන්න ඕනේ ඉක්මනට. හරි. අමාදී ලියන්නේ හරි ලියා ගන්න දරුවෝ ලියා මේක සජීවි පන්තියක් එතකොට මේක රෙකෝඩින් එක ගන්න දරුවෝ මතක තියා ගන්න ඕන ඔයගොල්ලෝ පුළුවන් තරම් සජීවි පන්තියටම එන්න එතකොට ඒ වැඩේ කෙරෙනවා දැන් සමහර අය සමහරට මේ දවස්වල වහිනවා ප්‍රශ්න ගොඩක් මට දැන් මම දැන් කලින් පන්තියක් කරලා ආවේ නමුත් සජීවිවම එන්න තියා ගන්න එතකොට පුතේ ඒ වැඩේ කෙරෙනවා අපි දැන් ගොඩාක් කියව මේ වැඩ කල් දානවා කියලා අපි පුරුද්දක් තියෙනවා තව ටිකකින් කරන්න අද නෙවෙයි හෙට කරන්න හෙට නිවාඩු දවසක් හෙට කරනවා අන්න ඒ වගේ අපි ගාව තියෙනවා නිකන් අර ඔකට කියන්නේ පස්සට දාන ගතිය ඒක හරි මට ඕක දැන් අද යන්න ඕනේ නැහැ මම රෙකෝඩින් එක බලන්න පුළුවන් සර් ගෲප් එකට දානවා ඒ වෙයි වෙන්නේ මොකද දන්නවද අපි අන්තිමට වැඩ ගොඩ ගැහිලා අපිට මේ හවුල් ඊට වඩා හොඳයි අර ඒ මොහොතේ කළ යුතු දේ ඉදාම කරා ඒ වෙලෙම කරා ඒකට ඒක ඉවරයි හොඳයි එහෙනම් අපි කලින් වීඩියෝ බලන්න කොහොමද කියලා අහනවා මේ නිහලිය අහන්නේ. ඒ කියන්නේ මේ පාඩමේ වීඩියෝ ටික ඔයාලට බලන්න පුළුවන්. මගේ channel එකෙන් බලන්න පුළුවන්. හැබැයි channel එකේ මම හැමදේම දාන නිසා ඒක පොඩි අවුලක් channel එකෙන් මම අරගෙන අපේ අර ගැටලු පන්තියේ ටික වෙනම දානවා. මේක වෙනම දානවා. අපි ගැටලු පන්තියට වෙනම पेज का तीन मे पंक्ति वेम पेज का पास मगे पेज लाइक फॉलो कर मैं दाने को मैं वाले दाने ग्रूप लिंक देख विनम दाने पेज दटल पंक्ति पाड़ विस्तक कदल दी पाड़ विस्तना एंट दी बला रचना पंक्ति पाड़ हाथर अद हाथर विनी पाड़ ये हाथर ए पेज के तीन अट्ठी दी बला मम दाने ग्रूप लिंक तीयाग त्यागे ना अरे सारे हाँ शक्ति शक्ति है बड़ा मैं तुम्हें निवास के शक्ति है क्या दिन कर दियो दे अकुरा मगे आती मैं पिल्ला मार कर दियो दे शक्ति है ना शक्ति है हो दे मैं पिल्ला माने अकुरा कर दियो दे राइट राइट एक हदा गाने बोले टाइप करने को तो चलो से हरी दें वो बोल पेनों ने मम्मी दें මේ ගොඩක් සූදානම් වෙලා ඉන්නේ මම මේ පාඩමට ප්‍රසන්ටේෂන් එක හදාගෙන දහසක් වැඩ අතරේ පොඩ්ඩක් නෙමෙයි දහසක් වැඩ අතරේ හදන් ඉන්නේ ඉතින් ඔයගොල්ලෝ ඒකට අගයක් තියන්න මට අගය තියන්න ඕන මොකකින්වත් නෙමෙයි ඔබක වැඩේ කරලා හයි වැඩේ කරලා වෙන මොකුත් මේ වැඩේ කරපු රයිට් අන්ති වාක්‍ය හදා ගන්න රණුර රයිට් අපි ඊළඟට යමු නේද හරි වෙලාව ඇති එහෙනම් යනවා මෙන්න අද රචනය දැන් ඔය මග ඇරිච්ච කට්ටිය පස්සේ වීඩියෝ ටික ෆලෝ කරගන්නකෝ राइट मैंने आधार रचने टा भी आना वा मैं सती रचना एक लाभन सती लिया ना देने ओबे मार चुका हूँ मैं आलू दिया ओबके होंदम मित्रान दे देने को अवना गाने दुहा शानुकर पांती पुटुआ क्वेन्वेन बहिन बस भी है एक है ना सारला की ना मैं देना रांडू वेरो उनके गेटों में समाते कटे पातकरी आयुष्टल पंती ගැටළු පන්තිය කියන්නේ පුතේ මේ අපි ෆ්‍රී කරන ගැටළු පන්තිය දැන් මේ පන්තිය ඉවරම ගම මේ මොහොතේම අද තියෙනවා අපි කතා කරන 2018 සෙකන්ඩ් පේපර් එක මේ ෆස්ට් පේපර් එක දෙවෙනි කොටස අපි කතා කරනවා දැන් කතා කරන දැන් තියෙන්නේ ඒ වගේ පේපර් ක්ලාස් එකට ජොයින් වෙන අයට අපි විස්තර ගෙන්න ගන්න මම ඕගොල්ලන්ට අංකයක් දෙන්නම් ඒ අංකයෙන් විස්තර ගෙන්නගෙන සම්බන්ධ වෙලා අපි පේපර් ක්ලාස් එකට ජොයින් වෙන්න පුළුවන් ඉදිරි මාස දෙකට අපි සුපිරි වැඩසටහනක් හදලා තියෙන්නේ රයිට් ගෙදදි කරන එක්සැම්පල් ඉස්ති කළා තියෙන්නේ
ඔක්කොම සම්පූර්ණ අන්තිම මොහොත දක්වා අන්තිම තත්පරය දක්වා සියල්ලම සූදානම් ලොකු ප්‍රෝග්‍රෑම් එකක් නිකන් නෙවෙයි ලංකාවේ එහෙම වැඩසටහනක් නැහැ මොකද මම නිකම්ම නිකම් ප්‍රශ්න කතා කරන්න ඕගොල්ලෝන්ගේ කාලසටහනක් හදලා දෙනවා පාඩම් කරන්න විභාගේ දවසේ උදේට පවා කඩන්න ලියුම් කවරයක් ලැබෙනවා ඔක්කොම හදලා ටයිමින් එක පැකට් තියනවා වෙන වෙනම ඒ ඕපන් කරලා යන්න රයිට් ලස්සන වැටිකක් අහහ හරි දැන් ඔන්න දෙන්නේ රණ්ඩුවේ මොකෝ කරන්නේ අපි නම් ඒ තව ටිකක් ගහ ගන්න නේද පොලිස් අධ්‍යක්ෂ ඒ දෙනෝ දෙනෝ පාර දෙනෝ දෙනෝ කියලා අය අපි දැකලා තියෙන මේ වගේ කට්ටියත් එහෙම කරන්නේ නැහැ අපි මොකද කරන්නේ මොන වැඩේ ප්‍රෝ ආට මුලුවන් මේකට දැන් මුලින්ම තමයි ඔන්න මේක මේ මාතෘකාව අවබෝධ කරගන්න ඉබයි අපි පළවෙනියෙන් බලන්නේ මේ මාතෘකාව අවබෝධ කරගන්න right එතකොට බලන්න මාතෘකාව මොකක්ද මොකද්ද මාතෘකාව ගැටුමක් ගැටුමක් තමයි මාතෘකාව ඔර මේක දිශාව මොකක් කරන්නද ගැටුව වැඩි කරන්න ද නවත්තන්නද මොකද්ද කරන්නේ මොකද්ද දිශාව විසඳන්න මේ ගැටුව විසඳන්න ඔබ වැඩියත් වෙන්න ඕන හරි ඔබ කොහොමද වැඩියත් වෙන්නේ හරි රයිට් කොහොමද වැඩියත් වෙන්නේ ඔන්න වැඩේ ඔබ කොහොමද වැඩියත් වෙන්නේ හරි එතකොට ඔන්න ඕක තමයි අපෙන් අහන්නේ මම පුතාලට ඔන්න chat එකක් දාලා තියෙන ඔන්න ඔය අංක ලියා ගන්න. ඔය එන අංක ලියා ගන්න. ඕකට WhatsApp එකක් දාලා පුතාලට පන්තිල chat එකට පුළුවන්. එතකොට මේකේ අපිට ඊළඟට වැදගත් වෙන මේක ලියන්නේ මොන කාලෙද? වර්තමානයේ ලියන්න පුළුවන්, අනාගතයේ ලියන්න පුළුවන්. ගොඩක්ට වර්තමානයේ ලිව්වනම් සාර්ථකයි. ඒකේ තමන්ගේ කැමැත්ත. ඒකේ ගැටලුවක් නැහැ. හරි. ඒක ලියා ගන්න අවශ්‍ය ලියා ගන්න. ඊළඟට සිතුවිල්ලක්ද කරන දෙයක් මේක අනිවාර්යෙන් දැන් හිත හිතින්න දෙයක් නැහැ කරන්න ඕන මේ හාදෝ දෙන්න අපි යාලු කරන්න ඕන කොහොම හරි ගැටුම් නිදාකරණය කරගන්න ඕනේ නේද ඔව් හරි වැදගත් මාතෘකානේ මේවා අපි ගාවට ඕන තරම් ඉස්කෝලේ එන මේවා ගහ ගන්න ආදී අපි කරන්න ඕන මූලික දේ තමයි දඬුවම් දෙන එකනේ මම නම් කරන්නේ දඬුවමක් දෙනවා නේද දෙන්න යාලු කරලා යවන්න ඕන ගජ මිතුරන් කරලා යවන්න මං ඒ වගේ කරපු දේවල් ගොඩාක් තියෙන මගේ ඉතිහාසයේ මේ ගුවල්පති භූමිකාව තුළ ගුරු භූමිකාව තුළ මං ගොඩාක් එහෙම කළා පුංචි කාලේ මං හිටපුවා අද හරි සතුටින් වට සමහර දරුවෝ මානසික වැටිච්ච දරුවෝ හරි සතුටින් ඉන්න එහෙම ගැටුම් පන්තියේ කොන් කරන්න හදපු දරුවෝ ඒ දරුවෝ ඉස්සරහට අරගෙන අනිත් දරුවෝ අතර තැනක් නිර්මාණය කළා අද සමහර විට දරුවෝ ලොකු තැනක ඉන්නවා තමයි මේ වෙලාවේදී කොම් මායි බැදියත් නෝරණන් අපි තමලා ලොකු ප්‍රශ්නයක් වෙලා දරුවගේ ජීවිතේ බොහොම අඳුරු වෙන්න තිබුණා. ඉතින් හරි සතුටුයි. ඔබත් එහෙම තමයි. යාළු දෙනෙක් රණ්ඩු වෙනවනම් කවදාවත් ඒක අවුලවන්න එපා. අපි අරකට ඇවිල්ලාගෙන ඉන්නට පිදුරු ගන්න එපා. අපි ඒක නිරාකරණය කරලා දෙන්න ඕනේ. මොකද මේ ගැටුම් කියනේ බොහොම ෂණිකව හට ගන්න දේවල් නෙවෙයි. ඒක ඊළඟ මොහොතේ කක් ගාලා නිවෙනවා. අපි ගෙදරත් එහෙම නෙවෙයි. දැන් ගෙදර හවස දෙන්නෙක් එක ගහ ගන්නෝනේ රැයට බදාගෙන නිදා ගන්න. එහෙම තමයි. ඈ ඒවා එහෙම තමයි. ඒ නිසා එහෙම අර මං කියලා තියෙන්නේ तरह वेलावे तीरण गिपाने लियाबोध कर දෙවෙනික තමයි රචනාව ලිවීම. අවබෝධ කර ගැනීමේදී මෙන්න මේ පියවර ටික ඔස්සේ යන්න. මාතෘකාව මොකද්ද? ගැටුම. මොකද්ද මේක යොමු වෙන දිශාව? අපි ලියන්න ඕන පැත්ත, ගැටුම විසඳීම. කාලය තීරණය කරගන්න ඊළඟට මේක කරන දෙයක් විදිහට තමයි ලියන්නේ. right? ඔතන විදිහට අපි මේක නිරවුල් කරගත්තා. දැන් ඊට පස්සේ තමයි පුතේ මේ ටික ඔළුවෙන් අරගෙන අපි ඊට පස්සේ තමයි අපි කටුසටහන පොලේ සැකිල්ලක් ගහන්නේ. එතකොට රචනාව අවබෝධ කර ගැනීම කියන්නේ මේ පියවර ටික ලිවීම කියන්නේ අනිත් පියවර ටික. අපි දැන් හීනයක් චිත්‍රයක් මවනවා. ලියන එකත් කොටස් තුනයි. චිත්‍රයක් මැවීම, කටු වැඩ කිරීම, කරුණු ගොනු කිරීම සහ අවසන් රචනාව ලිවීම. එතකොට මේ තියෙන්නේ මාතෘකාව අවබෝධ කර ගැනීමේ පියවර. අනිත් පැත්ත දැන් අපි ඊළඟට කතා කරමු ලියන පියවර තුන. දැන් ඔන්න හිතෙන් යනවා ගැටුමට අන්න ඇස් දෙක පියාගෙන යනවා. දෙන්න රණ්ඩු වෙනවා. දැන් දෙන්න රණ්ඩු වෙනවා. හරිද? මේ රණ්ඩුව ඕන දැන් හිතෙන් බවා ගන්න. රයිට්. දැන් මම යනවා මැදට. ඔව් ඔව් ඔව්. තා ගන්න එපා. පොඩක් ඉද පොඩක් ඉද.
මොකද ඔයාලගේ ප්‍රශ්නේ? එතකොට යා කියන එක හරි හරි ඉන්න ඉන්න අපි ඉන්න අපි යාළුවනේ අපි මේක විසඳමු. ගොඩක් ඉන්න ගොඩක් ඉන්න. හරි එන්න එන්න එන දෙන්න වෙන මෙතන වාඩි වෙන්න. ඔන්න දැන් ඔන්න අපි මැදිහත් වෙන වැඩේට. ආන්න කතාව. يعني දැන් ඔන්න ඕක වචන වාක්‍ය තුනකට අපි ගමු. එච්චරයි. අනේ චිත්‍රය ඔළුවේ නැත්නම් පුතේ මේක ලියන්න බෑනේ. අපි එහෙම නෙවෙයි මොන චිත්‍රයක් අත් නැ මේක කියවනෝ මේ ලියන්න පටන් ගන්න. එච්චරයි. ඒක මොකද අවුල. එහෙම ලියන්න බෑ. හරි. එහෙනම් හරිනේ මේ ටික ලියාගත්තනේ. දැන් අපි යමු ඊළඟට. මොකද ඊළඟ පියවර. කරුණු ගොනු කිරීම. චිත්‍රයක් මවා ගැනීමත් කරන්න ඕන. චිත්‍රේ මවාගෙන දැන් ඔයා ලියන කරුණු ටික ආයෙම කරොත් ගුටි කන්න වෙනවලු. ප්‍රබුද්ධ කියනවා එහෙම මැදිහත් වෙන්න කියොත් දෙන්න මේක තුල මට ගහනනේ. එහෙම වෙන්නත් පුළුවන්. ඒක ඉතින් මැදිහත් වීමේ ස්වභාවයනේ පුතා. තමන් ගිහිල්ලා මේ මැදිහත් වුණොත් එහෙම ඒ තමුසල ගා ගන්න එහෙම කෝත් එහෙම දෙන්නම ගහනවා. එහෙම නෙවෙයි ඒකේ තමන් මැදිහත් වෙන ප්‍රමාණියත් එක්ක තමයි පුතේ තමන්ට ඒක ප්‍රතික්‍රියාව ලැබෙන්නේ. තමන්ට පුළුවන්. තමන් හොඳ නායකයෙක් නම් නේද? හොඳ ලීඩර් කෙනෙක් නම් අපි කවුරුත් ලීඩර්ස් ලා ඉස්කෝලේ ඉන්නේ. හැමලම එක්ම ලීඩර් කෙනෙක්. හොඳ නායකයෙක් නම් ඔබට පුළුවන් ලස්සනට මැදිහත් වෙලා ප්‍රශ්න විසඳා. රයිට් හරි. එහෙනම් කරුණු ටික ලියන්න මොකද්ද අපි කරන්නේ? අර ටික ලියලා ඉවර නැද්ද? අයියෝ මෙහෙම කට්ටිය තුනේ පන්ති පන්ති මීට වඩා හොඳයි වගේ. ඉවසකට යන්කෝ අපි ආපහු. අලියා ගන්න මේ ටික හිතක් ගන්න. හරි. විනාඩියක් දෙන්න ලියා ගන්න. හරි ඊළඟට අනිත් පිටුව දැක්කම දැන් කවුරු කරුණු ටික ගොනු කරගන්න චිත්‍රය මවා ගන්න කරුණු තුනක් තීරණය කළා ඉන්පස්සේ වාක්‍ය ටික ලියන්න හරිනේ ඊළඟ පියවර එන්නේ කරුණු ගොනු කිරීම කරුණු තුනයි කරුණු තුන කෙටියෙන් වචන වචන ලියා ගන්න එච්චරයි ඉන්පස්සේ වාක්‍ය ලිවීම එතකොට ඔබට පුළුවන් කරුණු මොනවද ලියන්නේ නේද ඒක ඔබේ නිදහස රයිට් හරි ඒ විදිහට ලස්සන ලියන්න අපි ඊළඟ දවසේ මේ රචනාව කතා කරමු කතා කරලා ඊට පස්සේ බලමු හරි එහෙනම් අපි දැන් යමු අපි වැඩේ හරි නේද? නම වෙලාව ගන්න නැහැ ඔයගොල්ලෝ. ආ. නිර්වාණ ශිෂ්‍යනායක බොහොම හොඳයි good. ගොඩක් අය ඉවර දැන් ඉක්මන් කරන්න පැටිය නැත්නම් ස්ක්‍රීන්ෂොට් එකක් හරි ගහන්න පස්සේ. හරි ෆිනිෂ් අකුර ඉවරයි රයිට්. වැඩේ ඉවර කරගමු ඉක්මන් කරමු. හරි එහෙනම් මම බලාපොරොත්තු වෙන ලස්සන රචනා ටිකක් ඒවි කියලා ලස්සන රචනා ටිකක් ලියන්න. හොඳයි. වෙලාව අපිට ගත වෙන නිසා අපි ඊළඟට යමු නේද? හරි නේද? හරි මොනවා හරි මදි පදිපාඩුවක් වුණොත් වීඩියෝ එක බලලා නැවත සකස් කරගන්න. එතකොට කරුණු ටික ලියන්න. කරුණු ටික ගොනු කරගත්තනම් ඔයගොල්ලෝ ලස්සන රචනාවක් නිර්මාණය කරයි කියලා මම හිතනවා. කරුණු තුන ලියුවා. ඒක විස්තර කරලා රචනාව ලියුවා. හරි. රචනාව කියන්නේ කරුණු විස්තර කරලා වාක්‍ය තුන ලියන්න. හරි. එහෙනම් අපි රචනා වැඩසටහන අද දවසටත් අවසන් කරනවා නැවත මේ රචනා විග්‍රහය වලින් නැවත ලබන සතියේ රචනා වැඩසටහන